2024 මැයි දිනේ සමරලා එහි ආස්වාදයක් එක්ක ඉන්න රටේ ජනතාවට ඇඟ කිලිපොලා යන කරුණු කීපයක් එළිදරව් කිරීම තමයි අද අපේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ වෙලා තිබෙන්නේ. මේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ වැඩ කරපු රැකියාව කළා විශ්‍රාම ගිහිල්ලා ඉන්න සහ ජවසම්පන්න ශරීර සෞඛ්‍යයෙන් හැබි දේශීය තරුණයන් ආකර්ෂණය කරගෙන රුසියාවේ කුලී හමුදාවට යුක්‍රේන් රුසියන් යුද්ධෙදී බිලිදීම සඳහා අර වැග්නර්ගේ කුලී හමුදාවට සපයන ව්‍යාපාරයක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් අපි මම කලිනුත් කිව්වා මේ වෙනකොට ලංකාවේ ආයතන 10ක් විතර විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ ලියාපදිංචි ආයතනත් මෙතන කීපයක් තියෙනවා. ඊට අමතරව රුසියාවේ පදිංචි වෙලා ඉන්න චතුරංග කියලා හාදේ ලංකාවේ ආරක්ෂක හමුදාවල කටයුතු කරපු විජේ බණ්ඩාර කියන මහත්තයෙක්, ඒ වගේම තමයි තව කපිල කියලා හාදේ ආමියකේ හිටපු ලොකු මේ ජෙනරාල් රණවක වාරියපොළ මෙන්න මේ වගේ ලොකු නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කළා. ඒ හරහා ආකර්ෂණය කරගෙන රුපියල් ලක්ෂ 20ක විතර මුදලක් අය කරගනිමින් රුසියානු තානාපති කාර්යාලය හරහා විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ ලියාපදිංචි කරන්නෙත් නැතුව රේගුවට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අල්ලස් ලබා දීලා තමයි එතනින් පන්නනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ රෙකෝඩ් තියෙනවා. දැන් මේ අය ගිහිල්ලා කාටද බාර දෙන්නේ? රුසියාවට ගියාට පස්සේ මේ අය ලියාපදිංචි කරනවා. ලියාපදිංචි කළා පොඩි පුහුණුවක් දෙනවා දවස් 4ක 5ක. ඒ පුහුණුවෙන් පස්සේ මොකද කරන්නේ? යුද කඳවුරු වලට නෙවෙයි බැටන් ෆීල්ඩ් එකට වෙඩි තියාගන්න කඳවුරු වලට යවනවා. වෙඩි තියාගන්න ස්ථාන වලට යවනවා. මේ අය උපකාරක සේවා, වෛද්‍ය සේවා, එහෙම නැත්නම් සමීප ආරක්ෂක සේවා, පසුපෙළ සේවා සපයන්න නෙවෙයි ෆ්‍රන්ට් එකට යවන්නේ, යුද කඳවුරට යවන්නේ. දැන් මේ අය කියනවා මේකේ ප්‍රතිඵලයක් විදියට ලංකාවෙන් යවාපු බොහෝ දෙනෙක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කියලා. ඒගොල්ලෝ ආයාචනය කරනවා දෙයියන්ගේ නාමෙට අපිට එවන්න එපා කියලා. ආපහු සැරයක් මේ රුසියාවට නම් එවන්න එපා. ඉතාම බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන කියලා මම ඔබට දෙන්නම්. එහෙ ඉඳලා එවපු හඬපටයක්. මේ හඬපටියේදී ඒ අය කියන ඔන්න අහන්න. ගොඩක් කට්ටිය මැරිලා අහන්න එපා කවුද කියලා පින් සිද්ධ වෙයි. මේ කාටවත් මෙන්න දෙන්න එපා දන්න කියන අපේ මිනිස්සු තවත් දෙනවා. සියලු දෙනා මහමුදාව කක්මුණක් පමණ සියලු දෙනා දෙනවත් කරන්න දැනගන්න. එන්න නම් දෙන්න එපා පින් සිද්ධ වෙයි. මේ තියෙන්නේ ඒ එහෙන් එවපු ඒ දැන් අපේ හමුදාවල සේවය කරලා එහෙට රැකියා කරන්න ගිය අර වැග්නට්ගේ කුලී හමුදාවට විකුණපු ලංකාවේ සෙබල් විලුම් රහසිගතව වීඩියෝ කරලා එවපු වීඩියෝ එකක්. මේ ඒ වීඩියෝ එක මේ බලන්න ඔබට පැහැදිලි වෙනවා. මේ තියෙන්නේ යුක්‍රේනයේ රුසියානු අන්තයේ යුද කරපු තැන්වල මේ සිය ගානක් සෙබළුන්ගේ මිනි තැන්තැන්වල ගොඩ ගැහිලා තියෙනවා. ආයුධ ගොඩ ගැහිලා තිබෙනවා. මෙන්න මේ බිමට තමයි ලංකාවෙන් යවන සෙබළු යවන්නේ. එතකොට මේක විනාඩි 10ක විතර වීඩියෝ එකක්. ඉතා විශාලයි, දීර්ඝයක් තියෙන නිසා මම මුළුමනින්ම ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මේක අපි මාධ්‍යයෙන් නිකුත් කරන මුළු වීඩියෝ එකම. ඒ වගේම මෙතනට ගිහිල්ලා යුද වැදිලා ඒ අයගෙන් යුද්ධය ඇතුළතදී තුවාල වෙලා දිවි බේරගෙන තමන්ගේ පාස්පෝර්ට් ආදිය සියල්ලම එහෙ තියෙද්දි වෙන ගමන් බලපත්‍රයක් හදාගෙන සරණාගතයෙක් විදිහට ලංකාවෙන් නැවත මුදල් ලබාගෙන ලංකාවට පැනලා අප කීප දෙනෙකුත් ඉන්නවා. ඒ අය අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මාධ්‍ය හමුවට ගේන්න. අපි මේ කණ්ඩායම මේ වෙනකොට 40ක් විතර ඉන්නවා. ඒ අය එකතු කරලා අපි රුසියන් තානාපති කාර්යාලයට විරෝධතාවය ප්‍රකාශ කරන්න අපි රුසියන් තානාපති කාර්යාලයට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට මානව හිමිකම් කොමිසමට, රතුකුරුස සංවිධානයට, ඒ වගේම රුසියන් තානාපති කාර්යාලයට මේ පවුල්වල සමාජිකයන් මෙහෙ ඉන්න සමාජිකයන් ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙනවා මේ අපරාධය කරන්න එපා කියලා. අපි රටේ ජනතාවකින් ඉල්ලන්නේ, මේ මාධ්‍ය ආයතන වලින්, මාධ්‍ය ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලන්නේ මේ රුසියානු යුද්ධයේ උපකාරක සේවා සපයන රුසියන් රාජ්‍ය හමුදාවට සේවකයන් බඳවා ගන්න මුවාවෙන් මේ කරන්නේ වංචාවක්. ඔබව අරන් ගිහිල්ලා ඔබගෙන් රුපියල් ලක්ෂ 15ක් 20ක් මෙහෙදී අරගෙන එහෙට ගිහිල්ලා එහෙදි සල්ලි අරගෙන ඔබව අර වැග්නට් කුලී හමුදාවට විකුණන ක්‍රියාවලියක් මේ තියෙන්නේ. ඒක නිසා මේකට අහුවෙන්න එපා කියලා අපි ශ්‍රී ලාංකික මේ විදේශ රැකියා උම්මාදයෙන් පෙළන අයගෙන් ඉල්ලා සිටිනවා.
මේකට අහුවෙන්න එපා, තමන්ගේ ජීවිත පවුල් පිටින් විනාශ වෙන්න එපා කියලා මේ රැවටිල්ලට ලක් වෙලා. දැන් කීදේ උතුමාට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් කී දෙනෙක් විතර මේ සඳහා දැන්ට සාමාන්‍ය වෙලෙන් කීයේ තියෙනවද, කී දෙනෙක් විතර මැදිලාද, ඒ පිළිබඳව වාර්තා ඔව් දැන් ඇත්තටම දැන් ඔය රුසියාව ඉඳලා සම්බන්ධීකරණය කරන චතුරංග කියලා කියන පුජ්‍යලයාත් ලංකාවේ ඉන්නවා. මේජර් විජේ බණ්ඩාර කියලා ආමියකේ හිටපු එක්කෙනෙක්. එයා විජේවා රෙජිමේන්තුවේ එක්කෙනෙක්. ඒත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සරත් කියලා එක්කෙනෙක්. මේ අයට විරුද්ධව පොලිසිය පැමිණිලි දාන්න දැන් මේ කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. මේ කියන අයගේ සම්බන්ධීකරණය හරහා 40කට වඩා වැඩි පිරිසක් ගිහිල්ලා තියෙනවා. ඒ 40න් වැඩි පිරිසක් මිය ගියා කියන එක තමයි දැන් ඔබට මා ඉදිරිපත් කරපු WhatsApp මැසේජ් එක හරහා ලැබුණු පණිවිඩය. එතකොට මෙතන 40ක් දැනට සංවිධානගත වෙලා තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ පුතා, තමන්ගේ මල්ලි, තමන්ගේ අයියා වෙනුවෙන් සංවිධානගත වෙලා කටයුතු කරමින් ඉන්නවා. පළවෙනි කණ්ඩායම 40ක්. ඊළඟට දෙවෙනි කණ්ඩායමත් 40ක කණ්ඩායමක් මේගොල්ලෝ යව්වා කියන තොරතුරු තමයි තියෙන්නේ. තාම ඒ කණ්ඩායම අපිට සම්බන්ධ කරගන්න හම්බ වුණේ නැහැ. මේක විධිමත් ආකාරයට සිද්ධ වෙන එකක් නෙමෙයි. අපිට පැහැදිලි වෙන ආකාරයට රුසියාවේ හමුදා නීත්‍යානුකූලව තමන්ගේ හමුදාවලට බඳවා ගන්න කිසිම රටකින් සෙබළු ගෙන්වා ගන්නේ නැහැ කියන එක ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට ඕනෑම ආකාරයට රුසියාවේ රැකියාවකට යනවා කියලා කවුරු හරි ප්‍රචාරය කරනවා නම් ඒක ජාවාරමක කොටසක් තමයි අනිවාර්යෙන්ම. මැරෙන්න කැමති නම් ගියාට කමන්නේ. ඔබතුමා මේ පිළිබඳ විශේෂයෙන් රුසියානු දානතිකාර්යයෙන් ඒ වගේම ලංකාව වගේ විශේෂයෙන් රැකියා නීතිකාර්යයෙන් මේ වගකීමක් තියෙන ස්ථානවල මේ විදිහට සුවාදීනීමට බලාපොරොත්තු වෙනවද? ඉතා පැහැදිලිවම ඔබතුමා ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම මම මේ පිළිබඳව අහන්න විදේශවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයෙක් ඉන්නවා රන්දිණී කියලා. ඔහුට කෝල් 15කට වැඩිය ගත්තා මේ රුසියන් ප්‍රශ්න පිළිබඳව විදේශවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම මොකද්ද කියලා බලන්න. එක දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නේ නැති උද්දච්ච සාමාන්‍ය අධිකාරීවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් පිරිච්ච තැනක් බවට අද විදේශවා නියුක්ති කාර්යාංශයේ පත් වෙලා තිබෙනවා. ඒ වගේම රුසියන් තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානියට කතා කළා. එතුමා අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා. මම අද දවස ඇතුළතදී ලිඛිතව මේ පිළිබඳව විමසලේ යවනවා. ඔබ මේ ශ්‍රී ලංකා රාජ්‍යයත් එක්ක මේ විදිහට කටයුතු කරන්න අනුග්‍රහය දක්වන්නේ, ජාවාරංකාරයන්ට අනුග්‍රහය දක්වන්නේ කුමන පදනමින්ද කියන කාරණාව. ඒ වගේම අපි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුවත් කරන්න කටයුතු කළා තිබෙනවා. ඒ වගේම මේ පවුල්වල සමාජිකව එකතු කළා ඒ අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒ අය හරහා තොරතුරු යොමු කරලා පැමිණිලි ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සඳහා විශේෂයෙන් රුසියානු තානාපති රුසියානු රජය සම්බන්ධයෙන් කියන උත්තරතුරු මේ අය ප්‍රචාරය කරන, මේ බඳවා ගැනීම ප්‍රචාරය කරන අය රුසියන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයත් ඒ වගේම රුසියන් රජයේ හමුදාවත් දැනුවත්ව කරන කටයුත්තක් කියලා තමයි මේ අය ලංකාව තුළ ප්‍රචාරය කරන්නේ. හැබැයි නිල වශයෙන් අපිට ඒ අය සම්බන්ධයි කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. මේ ජාවාරම කරන අයගේ තියෙන සම්බන්ධය තමයි ඒ අය විසින් ප්‍රකාශ කරන්නේ රුසියන් හමුදාව සහ රුසියන් තානාපති කාර්යාලය සමග. ඉතා පැහැදිලිවම බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ ගුවන් ගත වෙනකොට ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ නිෂ්කාසන සහතිකය අවශ්‍යයි තමන්ගේ ගමන් බලපත්‍රයට. එය ලබා දෙන්නේ රැකියාවකට යනවනම් විදේශවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙච්ච අයට විතරයි. එතකොට මේ අය කියනවා, මේ රුසියාවේ ගිය අය කියනවා රුපියල් 33,000ක මුදලක් එක පුජ්‍යලයෙන් එකතු කරනවා කියලා ගුවන්තොටුපොළේ රැඳී සිටින සහ ප්‍රධාන කාර්යාලයේ ওই සාමාන්‍ය අධිකාරිවරු කියන අයට සන්තෝෂම් විදියට ලබා දෙන්න මේ අය ගුවන්තොටුපොළෙන් එළියට ගැනීම සඳහා මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න ඕනි කියලා එක්කෙනෙක්ගෙන් රුපියල් 33,000 ගාණ එකතු කරනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වොයිස් රෙකෝඩ් සහ ඒ ඔක්කොම අපි සතුව තියෙනවා මේ වෙනකොට.